දිවෙන් වාසිකනාමයට ස්තුති වේවා. ප්‍රේමණීය දෙවිදරුවනි, නැවත දිනපතා භෝජනයේ සේවාව කරන කොටගෙන ඔබව හමුවීම මහත් ප්‍රීතියක් කොට සලකනවා. මේ දවස විය දවස මෙනෙහි කරා ස්වාමීන් වහන්සේ ලැබෙන දඬුවම නැත්තම් තවත් ඉදිරි කිනෝ නම් විනයට පත් කිරීම, ඒක තමයි දිවෙන් වාසිකේ වචනය අපිට අද දවසත් මෙනෙහි කරන්න තිබෙනවා. දෙවනසේ විනයට පත් කරන්න හේතු මොනවාද? ගීතාවලි 39:11 කියනවා, ඔබ අයිතුකම් නිසා තරවාට කිරීම වලින් මනුෂ්‍යයට දඬුවම් කරන කල කාවේ කුමෙන් ඔහුගේ අහංකාරේ ඉක්ෂය කරවනසේක. සැබවින් කොයි මනුෂ්‍යත් නිෂ්ඵල කමය. අපි දකිනවා ඔබ අයිතුකම නිසා තේ තරවාටු කරන්න එක හේතුව තමයි අයිතුකම. ඒ අයිතුකම නිසා තරවාටු කරද්දී මිනිස්සුන්ගේ අලංකාර අපි දකින දේ තමයි මිනිස්සු විවිධ දේවල් වලින් තමන්ව අලංකාර කරගන්න උත්සාහ කරනවා. බොරුවෙන්, වංචාවෙන්, මායාවෙන්, රැවටිල්ලෙන්, මුදල් බලෙන් බොහෝ දේවල් වලින්. සමහරට මුදල් නිසා යුක්තිය මිනිසුන්ට අමතක වෙනවා, ධර්මිෂ්ඨ ක්‍රියා අමතක වෙනවා, සාධාරණ අමතක වෙනවා. සමාටෝගේ පිටස්තර අලංකාරය නිකන් ලකුවට පේන. අපි දෙවියන් වහන්සේ විනි මනුස්සයන්ට දඬුවම් කරන කල ඔවුන් අලංකාරය නැති වෙනවා. අපි දකිනවා සමහර දේශපාලක සමාට ඒගොල්ලෝ දුරදිග නොහිතා නැත්නම් දෙවි කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේ නැතුව සමහර වැරදි විදිහට දේවල් කරනවා, අයුක්තිය කරනවා, දුෂ්ටකම් කරනවා. අපට පේන්න තියෙන දේ සමාට ඔවුන් ජීවතුන් අතර වෙන කාලවලදීම දෙවියන් වහන්සේ ඔවුන් නිවැරදි කරනවා. තේනස දෙවියන් වහන්සේට මේ හැම දෙයක්ම පිළිනවා. මොකද දාවිත් චරිතය කියනවා, මාගේ අයිතිකම් ඔබ වහන්සේ ඉදිරියේ නොසැඟවී තිබුණා කියලා. ඒක කවදාවත් සැඟවිලා තිබුණේ නැහැ, ඒක විවෘතව තිබුණා. එනිස ප්‍රේමණීය දේව දරුවනි, දෙවියන් වහන්සේ වචනේ දකින දේ තමයි මේ දඬුවම කියන දේ. දෙවියන් වහන්සේ කරන්නේ මනුෂ්‍යයන්ව නිවැරදි කරලා ආශිර්වාද කරන්න. දැන් අපි දකින දේ තමයි තවදුරටත් ඔබගේ වචනේ කියන ගීතාවලියේ මේ 94 වෙනි පරිච්ඡේදය බැලුවොත් 10 වෙනි පදයේ ජාතින්ට දඬුවම් කරන තැනන් වහන්සේ, එනම් මනුෂ්‍යයාට ඥානෙ උගන්වන්නා වූ තැනන් වහන්සේ දඬුවම් නොකරන සේක්ත. මනුෂ්‍යයාගේ සිතිවිලි නිෂ්ඵල බව ස්වාමීන් වහන්සේ දන්නාසේක. ස්වාමීන් දෘෂ්ටියට වල හැරෙන පුරු උපත්ති දවස්වලින් නිවාඩු දෙන පිරිස ඔබ විසින් දඬුවම් කොට ඔබගේ වස්තාවෙන් උගන්වනු ලබන මනුෂ්‍යයා පිනතෙක්. මක්නිසාද ස්වාමීන් වහන්සේ තමන් සෙනග ඉවත් නොදමන සේක, තමන් උරුමේද අත්මහරින සේක. මෙතන අපට පැහැදිලිව පේනවා මේ වචන මාලාවලින් ජාතියට දඬුවම් කරන තැනන් වහන්සේ නම් මනුෂ්‍යයාට ඥානය උගන්වන තැනන් වහන්සේ. එක තැනක තියෙන එක බයිබල් පදයක්, එක මනුෂ්‍යයෙක් කියනවා, මම දඬුවම් ලබන්න ඉස්සෙල්ලා වියගාට නුපුරුදු නාම්බෙක් වගේ හිටියා. කියන්නේ මම අකීකරු. ඔබ දන්නවා සතෙක්ව වියගාට පුහුණු කරද්දී කොච්චර අමාරුද කියලා මම දැකලා තිනවා. බොහොම අමාරුවෙන් තමයි පුහුණු කරන්නේ. පුහුණු කරායින් පස්සේ ਉਹ හොඳට ඉතින් බර ඇදගෙන එනවා. අර හුරු නැතිකොට ਉਹ ටිකක් දඟ කරන්න බලනවා. එයාට මෙයාට දුවන්න බලනවා. සමහර වෙලාවට අර පුහුණු කරන මිනිසයා බොහොම ඒ සතා ඌව නිවැරදි කරලා එහෙමෙන් පාරවල් දෙක තුනක් ගහලා නිවැරදි කරලා ගෙනියන ආකාරය මම දැකලා තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේ මිනිස්සේ කියන ඒ වචනේ, මම මේ වගේ හිටියා, මම වියගහට පුරුදු නැති සතෙක් ඇටිටි හිටියා. ස්වාමීන් වහන්සේ මාව කීකරු කළා කියන දේ වචනේ කියනවා. ඒ නිසා ප්‍රේමණීය දේව දරුවනි, දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා මේ අවස්ථාවදී. එනම් මේ ගීතාවලියේ 94 කියන හිතද්දී දෙවියන් වහන්සේ
ප්‍රඥාව උගන්වන පිණිස, තේරුම් ගැනීම ඇතිවන පිණිස අපිව යම් දඬුවම් තුළින් ගෙනියනවා. අපි වැරදි නිවැරදි කරනවා. මොකද දෙවෙනස් දන්න මනුෂ්‍යයාගේ සිතුවිලි නිෂ්ඵල බව ස්වාමීන් වහන්සේ දන්නාසේ. මනුෂ්‍යයාගේ සිතුවිලි දන්න උන්වහන්සේ වැඩක් නැහැ, නිෂ්ඵල දෙයක්. එනිසා නිෂ්ඵල දේ අතහැරලා ප්‍රයෝජනවත්සේ ජීවිතයට වැදගත් දේ, ජීවිතයට ඵලදායක දේ සිතන්න, කල්පනා කරන්න, ඒ ගැන කතා කරන්න, ඒවල ගමන් කරන පිණිස දෙවියන් වහන්සේ මනුෂ්‍යාව නිවැරදි කරනවා. ඊට පස්සේ තේරුම් ගන්නවා තමන්ගේ නිෂ්ඵල සිතිවිලි, නිෂ්ඵල කතා, කල්පනා අතහැරලා ජීවිතයට වඩා ප්‍රයෝජනවත්, වඩා වැදගත් දේ සිතන්න ගන්නවා. ඊළඟට කියනවා ස්වාමීනි, දුෂ්ටයාට වල හැරෙන තුරු විපත්ති දවස්වලින් නිවාඩු දෙන පිණිස. හලලුයා. අන්න විපත්ති දවස්වලින්. ඉතින් මේ විපත්ති දවස පැමිණෙනකොට දෙවියන් වහන්සේගේ දරුවන් බේරෙනවා. ඒකයි මේක ඇත්ත කියන්නේ. නුවන් ලබලා ජීවිත නිවැරදි කරගත්තාම පැමිණෙන තියෙන භයානක විපත්ති වලින්, පැමිණෙන තියෙන භයානක විනාශෙන් දෙවියන් වහන්සේ අපිව ගලවන පිණිස අපේ ජීවිතවල දෙවියන් වහන්සේ නිවැරදි කරලා ගෙනියනවා. ඉතින් මෙතන කියනවා ඔබ විසින් දඬුවම් කොට ඔබගේ ව්‍යවස්ථාවෙන් උගන්වනු ලබන උස්සප්පි නැත්තේ කිය. සමහරට එවිනි අධ්‍යක්ෂකම් තුල ගියා ඉන්නවනේ ජීවිතේ වර්ධගෙන දෙවනාසික යම් විනයානුකූල දඬුවමක් ලබලා තමුන්ගේ ජීවිතේ නිවැරදි කරගෙන ඒකින් ආශිර්වාද ලැබපු අය අධ්‍යක්ෂකම් තීනයි. තමුන්ගේ අධ්‍යක්ෂකමුත් එක්ක තමුන්ගේ ජීවිතේ විවෘතව. මොකද බයිබලයේ කියනවා මේ හැම දෙයක්ම අපේ ආදර්ශයට ලියලා දෙන්නේ කියලා. පළවෙනි කොරින්තු 10 වෙනි පරිච්ඡේදය හරි අපිට පැහැදිලිව කියනවා මේ සියල්ල අපේ ආදර්ශය. නේද? ඔවුන්ගේ වැටීම, නැගිටීම හැම දෙයක්ම. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ විසින් ගෙනෙන ලබන මිනිස්සෙක් සමහර වෙලාවට ජීවිතේ වර්ධගෙන ඒව දිවෙන් වහන්සේ නිවැරදි කරලා ඔව් අරිගැස්සුවාම ඒ අත්දැකීම තුළින් ඔව් උගන්නද්දී මිනිසුන්ට එතනින් සමහර වරදගත් අයට හිතෙනවානේ අපිට ජීවිතේ නිවැරදි කරගන්න පුළුවන් කියලා. ඔය සමහර අය වරදගත් අය හැමදාම මේ වරදෙම ඉන්න. මොකද ඒගොල්ලෝ හිතනවා අපිට සමාවක් නැහැ, නිවැරදි වීමක් නැහැ. නැහැ, හිම නැහැ. දෙවියන්වහන්සේ වරද පිළිගත්තාම දෙවියන්වහන්සේ කමා වෙනවා. කමා වෙනවා. කමාලා නිවැරදි කරලා නැවත ඔය ිටපු තත්ත්වයට ඔය ප්‍රතිස්ථාපනය කරනවා. වහන්සේ විසින් දඬුවම් කොට ඔබගේ අවස්ථාවේ නුගනු ලබන මනුස්ස පිනත් එක්ක. මක්නිසාද ස්වාමීන් වහන්සේ තමන් සෙනග ඉවත නොමඳනසේක, තමන් උරුමේද ආත්මවර්ණසේක. ආමෙන්. නාසබඩ ප්‍රේම කරන නිසා, අපේ යහපත නිසා, උරුමේ භුක්ති විඳින්න උන නිසා අපෝ නිවැරදි කරන දිවෙන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ වචන වලින් ඔබට ආශිර්වාද කරනසේකවා. දෙව්පියාණනි, ඔබගේ නාමයට මම විශේෂ ස්තුති කරනවා. ඔබගේ ප්‍රේම නිසා, ඔබ පියෙක් ලෙස අපේ අඩුපාඩුකම අපි හදලා අපෝ නිවැරදි කරලා මේ මාර්ග ප්‍රගෙන නිසා අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. මේ වචනේ අසන අයට ගැඹුරින් තේරුම් අරගෙන ජීවිතය මම තන්වල වරදගෙන තියනවා. ඒව හදාගෙන ඉව නිවැරදි කරගෙන බලවන්ත දෑතට මාරා. ඒ ස්වාමීන් වහන්සේ නාමයෙන් ආමෙන්.